මෙවර මහකන්නේ සඳහා කුඹුරු හෙක්ටයාර 108ක් විභාගා කෙරෙන බවයි කෘෂි කර්මාමාත්‍යංශය සඳහන් කළේ. මහකන්නේ විභාගව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000ක්. ඒ අනුව හෙක්ටයාරයකට කිලෝ 157 බැගින් යූරියා පොහොර සම්පූර්ණ අවශ්‍යතාවයේම අද සිට ගොවින් වෙත ලබා දීමට කෘෂි කර්මාමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවින් වෙත පොහොර නිකුත් කිරීමට නියමිත බවයි කෘෂි කර්මාමාත්‍ය මහින්ද අමරවීර පසුකේදා ප්‍රකාශ කළේ. යන්න ඕනම ගොවිජන සේවා මධ්‍යස්ථානයකට මේ කන්නේට අවශ්‍ය මුළු යූරියා ප්‍රමාණයක සැරේට දෙනවා. හෙක්ටයාර එකකට 157ක් කිලෝ. රුපියල් 20,000 බැගින් ආවනික පොහොර මිලදී ගැනීම සඳහා සහනයක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. වණ්ඩි පොහොර ටිකත් අපි ලබා දෙනවා. TSP අපි මේ කන්නේ දෙන්න බැරි වුණා. ලබන කන්නේ ආරම්භ කරනකොටම අපි TSP නොමිලේ ගොවිජනතාවට දීලා තමයි යල් කන්නේ ආරම්භ කරන්න කටයුතු කරන්නේ. මේ අතර දඹුල්ල සීගිරිය කිබිස්ස කෘෂිකර්ම උපදේශක කොට්ටාෂයේ තෝරාගත් කුඹුරු අක්කර 100ක් නොමිලේ බිම් සකස් කිරීම ආරම්භ කර තිබෙනවා. මහකන්නේ විභාග කටයුතු ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙතර අම්පාර උහුණ ප්‍රදේශයේ ගොවින් පොහොර අර්බුද මැද විභාග කටයුතු ආරම්භ කර තිබෙනවා. අන්න හතරක් විතර මට පෝරණ නැතු කුඹුරු හරියන්නේ නැහැ නේ. ඔයන් කහ එන නැත්නම් මෙයා එනකොට. ඊට පස්සේ හොල්ල හොල්ල ඉන්න තමයි වෙන්නේ. මේ කන්නේ මට පෝර දෙයි කියලා බලාපොරොත්තු වෙන හිටිය ඒ කිසි දෙයක් නැහැ. අපි දැන් මේ කන්නේ තියෙන බත් ඇටයක් හරි කන්න බලාගෙන තමයි මේ ගොවිතැන් කටයුතු කරන්නේ. රජයෙන් හැමතිස්සෙම ඉල්ලන්නේ අපිට කන්නේට වෙලාවට මඩ පෝර ටික දෙන්න කියලා. දැන් අපි මඩ පෝර ලැබෙනකන් ඉදියොත් අපිට මේ වතුර ටික නැති වෙනවනේ. මඩ පෝර කවදා දෙයිද කියලා අපිට රජය ගැන විශ්වාසයක් නැහැ. අපි මෙච්චර කෑ ගහනවා මොර දෙනවා මඩ පෝර ඉල්ලනවා දෙනවා දෙනවා කියන එක විතරයිනේ කියන්නේ. නමුත් දෙන්නේ නැහැ. ඉතින් මේවා පුරන් වෙන්න දෙන්න බෑ. දරුකට උන්ට කන්න දෙන්න ඕනේ. මඩ පෝර නැතුව අපි දැන් වපුරනවා. කෘෂි රසායනික සහ පොහොර මිල හෙළයාම හමුවේ ගොවින් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. කෘෂි රසායනික අලෙවිසල් වෙත ගිය ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කෘෂි රසායනික සහ පොහොර මිල ගණන් පිළිබඳව තොරතුරු විමසා බලා තිබෙනවා. 19800. විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද කහට ගස් දිගලිය මැදපච්චය කැබිතිගොල්ලෑව හොරෝපතාන ගලෙන් මිදුණු අවසානශය මේ ප්‍රදේශවල තියෙන රසායනික තෙල් පොහොර අලෙවිකරණ අලෙවි මධ්‍යස්ථාන 30-40කට අපි ඇවිද්දා. රසායනික තෙල් පොහොර ගොවියන්ට දරා ගන්න බැරි මට්ටමට මිල වැඩිලා තියෙනවා. මේ හැම එකම තියෙනවා නීති විරෝධී ලෙස රසායනික තෙල් පොහොර ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන්න කිසිදු නියාමනයක් නැහැ. මේ රටේ ප්‍රමිතියට අදාළ වෙනස් ලෙස අදාළ රසායනික තෙල් පොහොර පිළිබඳව නියාමනයක් අනිවාර්යයෙන්ම කරන්න. එහෙම බැරි නම් ඔය රසායනික තෙල් පොහොර සම්බන්ධයෙන් හොයා බලන පලිබෝධනාශක රෙජිස්ටර් කාර්යාලේ වහලා අගුල දාලා නිලධාරීන් ටික ගෙදර යවන්න.